අද පාඩම වශයෙන් අපි පාඩම් යන්නේ කරන්න පටන් ගන්න Microsoft Excel වල හැඳින්වීමක්. Microsoft Excel වල හැඳින්වීම කියන්නේ Microsoft Excel open කරගන්න විදිහයි Microsoft Excel වල අපිට දකින්න තියෙන features ගැන. හරි. මුලින්ම අපි දැනගමු කොහොමද Microsoft Excel open කරන්නේ කියලා. මම දැන් මේක උඩ close කරනවා. ඔයාලට open කරන ක්‍රම පෙන්නන්න. Microsoft Excel open කරද්දී ඕගොල්ලන්ට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි all programs වලට ගිහිල්ලා Microsoft Office කියන folder එකේ ඇතුළේ Microsoft Office Excel තියෙනවා. ඔයාට එතන click කළොත් Microsoft Office Excel open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ගොඩක් අය ඕගොල්ලෝගේ menu bar එකට task bar එකට pin කරන් තියෙනවා. pin කරලා තිබ්බොත් එහෙම ලේසියෙන් ඕගොල්ලන්ට pin කරලා තියෙන icon එක click කරාම open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ලේසිම ක්‍රමයක් මේක ඇත්තටම ඕනම OS එකකට Windows 7 වේවා XP වේවා 10 ඕන Windows OS වල Windows OS වලදී මේ ක්‍රමයේ පාවිච්චි කළොත් ඕගොල්ලන්ට මම මේ අන්තිමට කියලා දෙන ක්‍රමයේ පාවිච්චි කළොත් Office Excel install කරලා තියෙන machine එක මේක open කරගන්න පුළුවන් tag ගාලා ඔය menus වලට ගිහිල්ලා Office Excel හොයන්න නැතුව මේ ක්‍රමයට ලේසිම කරගන්න පුළුවන් ඒ තමයි Windows key එක. Windows key එක කියන්නේ සාමාන්‍යයෙන් අපි keyboard එකක් ගත්තොත් alt control එක මැද්ද තියෙනවා Windows mark එක. Windows වල කොඩිය වගේ මේ තියෙන මේ icon එක අපි මේ Windows 7 වල පේන මේ icon එක වගේ mark එකක් තියෙන key එකක් තියෙනවා. ඒකට කියනවා Windows key එක. ඒ Windows key එක ඔබාගෙන R කෙපුවාම අපිට run window එක open වෙනවා. මේ තැනදී අපිට commands ගහලා run කරන්න පුළුවන්. ඊරනවාම exe එකක්. exe එක මොකද්ද? ඒ වගේ ඉස්සරහට ඕගොල්ලෝ කියලා දෙන්නම්. අපි මේ file ගැන කරන පාඩමේදී මෙතනදී මම ඕගොල්ලන්ට කියන්නම් මෙහෙම run එකේදී අපිට exe එකක් install වෙලා තියෙනවා නම් ඒකේ නම ගහලා run කරගන්න පුළුවන්. මෙතනදී අපි open එක මේක run එක open අපි run window එක ගත්තාම මේ විදිහට තමයි අපේ window එක තියෙන්නේ. open කියලා දෙනවා. open එක ඉස්සරහ ඕන එකක් අපිට type කරන්න පුළුවන්. අපි මෙතන type කරොත් excel කියලා. excel කියන වචන type කරලා okay කළොත් සමහර වෙන්න මගේ අතින් වැරද්ද spelling mistake එකක් වුණා. excel කියලා අපි දාලා excel excel කියලා දාලා okay කළාම excel window එක open වෙනවා. sorry excel exe එක open වෙනවා. يعني excel අපි වැඩ කරද්දී excel system එක open වෙනවා. මේ තමයි සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන excel interface එක. හැබැයි මේකේදී පොඩි වෙනස්කම් වගේ කිනවා 2003 වගේ දැන්ට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් සමහර තැන් වල 2003 පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. 2003 7 වලටදී තමයි මේ ඉන්ටර්ෆේස් මාරුව උනේ. 3 සම්පූර්ණ ටෝටලි වෙනස්. මේකට වඩා ගොඩක් වෙනස්. 7 වලට ආවහම තව ටිකක් ගොඩක් ග්‍රැෆිකල් යූසර් ඉන්ටර්ෆේස් එක ගොඩක් ඒකවල වෙනස් කළා. දැන් මේ 7 10 ගොඩක් ඔෆිෂල් පාවිච්චි කරන 7 10 13 එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔෆිස් 365 එක. ඒකෙදිත් මෙනු එකේ පොඩි වෙනස්කම් වගේක් වෙලා තියෙනවා. ඒ වරනහම cloud version එක cloud වල වැඩ කරන්න හැකියාව තියෙනවා 365 එකේ. අපි මොනවාද ඒ කියන්නේ කිස්සරහට කතා කරමු. ඔෆිස් 365 වෙනම අපි කතා කරමු. මම දැනට ඕගොල්ලන්ට මෙතන ඔෆිස් excel විතරක් උගන්නන්නේ කරන්න. ඕගොල්ලන්ට මේ ඇත්තටම 2007 2010 ඉන්ටර්ෆේස් දෙකම එකයි. ඒක කියන්නේ පොඩි ෆීචර්ස් වෙනසක් තියෙනේ උනාට ඉන්ටර්ෆේස් එක මෙහෙම තමයි. මේ ඉන්ටර්ෆේස් එක ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔෆිස් 2007 ඉගෙන ගත්තා නම් එතනින් එහාට 10 13 නැත්නම් 365 වැඩ කරන කමාරු නැහැ. හරි. අපි මුලින්ම දැන් බලමු ඔෆිස් 2007 එකේ අපි sorry 2010 එකේ මේ අපි ඉන්නේ. මේක තමයි අපේ තියෙන ඉන්ටර්ෆේස් එක. මේ ඉන්ටර්ෆේස් එකේදී අපිට උඩින්ම තියෙන අපි මේකට කියනවා menu bar එක කියලා. අපේ menus එක එක menus දෙනවා. කියන්නේ home, insert, page layout, formulas, data මේ වගේ menus ගොඩක් තියෙනවා. මේ menus ඇත්තටම අපේ එදිනෙදා වැඩවලට අවශ්‍ය කරන icons එක කියන්නේ අවශ්‍ය කරන fields තමයි මේ menus ඇතුලේ තියෙන්නේ. එක එක දේවල් වලදී පාවිච්චි කරනවා. page layout කිව්වොත් වෙන දෙයක්. ඒකට data කිව්වොත් ඒක ඇතුලේ වෙනම දෙයක් ගැන කතා කරන්නේ. අපි මොනවද කියලා ඒ වයිකින් එක කතා කරන් යමු. මේක තමයි අපේ සාමාන්‍ය ඉන්ටර්ෆේස් එක. මතක තියාගන්න උඩ මෙනු බෑග් එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේ සුදු පාට ඒරියා එකට මේ ABCD තියෙන කයි 1 2 කියලා එක මැද්ද තියෙන මේ සුදු පාට ඒරියා එකට අපි කියනවා working space එක. අපි වැඩකරන පාවිච්චි කරන ඒරියා එක. ඒරනහම යට ඕගොල්ලන්ට පෙන්නනවා ඕගොල්ලන්ගේ pages. මේක ඇතුලේ sheets. අතරම් sheets pages කියනට වඩා ඒගොල්ලන් sheets.
ශීස් ඔගොල්ලන් තවන් තරම් මෙතන ඇඩ් කරගන්න ෆැසිලිටිස් දෙනවා මම පෙන්නන්නම් ඇඩ් කරන්නේ කොහොමද ඒ දේවල් ඒතොර යට ෂීට්ස් ගැන කියනවා මේක තමයි මේන් ඉන්ටර්ෆේස් එක යනවා මෙතන මෙනුස් වගේක් දෙනවා මෙතන ඩීටේල්ස් වගේ ඔගොල්ලන් ගන්න පුළුවන් මම ඒක කරන්නේ කොහොමද කියන එක ඉස්සරහට එන්න මේ තමයි මේන් ඉන්ටර්ෆේස් එක එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් තියෙනවා අපි පාවිච්චි කරන විදිහේදී මේක ඔයගොල්ලන්ට පේනවා ඇති A B C D කියලා හරහට තියෙනවා පල්ලෙහාට තියෙනවා 1 2 3 4 කියලා නම්බර් වෙట్లా. එතකොට මේ නම්බරේ සාමාන්‍යයෙන් යටම තියෙනවා අගේට යනකම් අපි ගත්තොත් 148576ක් කියන තැනටම තියෙනවා යට නම්බර් වෙදලා. ඒ අරනහම අපි ගත්තොත් X F D කියන ලෙවල් එකටම කියන ඩිජිට් 3කින් පෙන්වන ලෙවල් එකටම ගිහින් තියෙනවා. මේක තමයි ඔෆිස් 2010 වල මේන් ඉන්ටර්ෆේස් එක. සාමාන්‍යයෙන් ඔෆිස් එක්සෙල් වල මේ අපි වැඩ කරන ඒරියා එක හැදලා තියෙන්නේ රෝ කොලම් කියන එකතුෙන් තමයි මේ අපි වැඩ කරන ඒරියා එක හැදලා තියෙන්නේ. හරියට මේක අපේ කොට් රූල් පොතක් වගේ. ඔයාලා දැන් පාවිච්චි කරන කොට් රූල් පොතක් වගේ තමයි මේක තියෙන්නේ ඉන්ටර්ෆේස් එක උඩට බැලුවාම පේනවා ටිකක් දිග කොට් රූල් කොට කොට තියෙන බුක් එකක්. වගේ තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේ තියෙන එක කොටුවකට අපි කියනවා සෙල් එකක් කියලා. මේකක් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සෙල් එකක් කියලා. එතකොට මේ සෙල් එකකට ඇඩ්‍රස් එකක් තියෙනවා. හැම සෙල් එකකටම ගියොත් අපේ සෙල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඕගොල්ලෝ බලනවාද මෙන්න මෙතන. මේ තියෙන්නේ මෙතන පෙන්නනවා ඕගොල්ලෝ ඉන්න සෙල් එකේ ඇඩ්‍රස් එක. දැන් මං ඉන්නේ N16 කියන තැන. N කියන එකේ 16 කියන තැන තමයි ඉන්නේ. දැන් මම මෙතෙන්ද ගියෝ C2. මෙතෙන්ද ගියෝ P23. මොකද අපිට මේ සෙල් ඇඩ්‍රස් කියන එක ගොඩක් වටින්නේ අපි ෆෝමියුලාස් වලට යන වෙලාවට අපිට මේ සෙල් ඇඩ්‍රස් එක හරියට අපි දැනගන්න ඕනේ. මොකද ෆෝමියුලා එකක් වලදී ගොඩක් වෙලාවට අපි දෙන්නේ මේ සෙල් එකේ ඇඩ්‍රස් එක. මේ මෙතන තියෙන දේ අරගන්න කියන එකයි අපි දෙන්නේ. ඒක තමයි මේ සෙල් ඇඩ්‍රස් එක ගැන හොඳ අවබෝධයකින් අපි වැඩ කරන්න ඕනේ වැඩ කරන වෙලාව හැම වෙලම අපි ඉන්නේ කොතනද කියන එක අපිට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් මේ සෙල් ඇඩ්‍රස් එක. ඒ වගේම තමයි සිස්ටම් එක තේරුම් ගන්න මේ සෙල් ඇඩ්‍රස් එක තමයි. ෆෝමියුලාස් තේරුම් ගන්න මේ සෙල් ඇඩ්‍රස් එක තමයි. එතකොට අපි මේක සිලෙක්ට් කළාම අපි කියනවා මේක එක සෙල් එකක් කියලා. එතකොට මේකදී ඔයගොල්ලෝ තව දෙයක් දැනගන්න ඕනේ මේක ඉදිරියට ඔයාලට අවශ්‍ය වෙන දෙයක්. ඒ තමයි මේකේදී අපි මෙන්න මෙහෙම කීපයක් එකතු කළොත් ඒ කියන්නේ මේක සාධාරණ කරන්නේ මේ ඇවිල්ලා රේන්ජ් එකක්. අපි මේ සිලෙක්ට් කරලා තියෙන්නේ රේන්ජ් එකක්. මෙතනදී සෙල් රේන්ජ් එකක් අපි සිලෙක්ට් කළා. එක රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා. එතකොට රේන්ජ් සිලෙක්ට් කරද්දී විවිධ ක්‍රම තියෙනවා. ගොඩක් කරාට මේ පැත්තට රේන්ජ් සිලෙක්ට් කරන්න නම් පාතල රේන්ජ් සිලෙක්ට් කරන්න පුළුවන්. සමහරු මෙන්න මේ විදිහට රේන්ජ් සිලෙක්ට් කරනවා. නමුත් මේ විදිහට රේන්ජ් සිලෙක්ට් කරද්දී මේක ෆෝමියුලාස් 90 තමයි ඔය රේන්ජ් සිලෙක්ෂන් එක වෙනස් වෙන්නේ. මේකත් රේන්ජ් එකක් තමයි. තරහන් දෙමු රේන්ජ් එකක් තමයි මේක. ඒ රේන්ජ් වෙනස් වෙන කොහොමද කියලා අපි ෆෝමියුලාස් වලට යද්දී කතා කරමු. ඒතකොට සෙල් රේන්ජ් එකක් කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න එක සෙල් එකකට වැඩි ප්‍රමාණයක් තමයි සෙල් රේන්ජ් එකක් කියන්නේ. බැරි වුණා මේ F එක ක්ලික් කරොත් මේක සෙල් රේන්ජ් එකක් තමයි. මෙතනත් F කියන සම්පූර්ණ එකේ තියෙන ඔක්කොම සෙල් ටික. ඒතකොට දැන් 7 කියන එක මම මෙතන 7 උඩ ක්ලික් කළොත් මේ 7 කියන එකට ඇවිත් A7 B7 C7 D7 කියන ඔක්කොම සෙල් රේන්ජ් එකක් තමයි. ඒතකොට ඒ සෙල් රේන්ජ් එකක් එකත් එක්තරාන්දම සෙල් රේන්ජ් එකක් තමයි. මේක ඕන වෙන ඉස්සරහට මම ඒව ගැන කියලා දෙන්න. හරි. එතකොට යට අපි කතා කරමු ෂීට්ස් ගැන. එතකොට මේ ෂීට්ස් දැනට අපිට ඩිෆෝල්ට් 3ක් තියෙනවා. ඒරනවා අපිට ඕන තරම් ෂීට්ස් අපිට ඇඩ් කරගන්න පුළුවන්. මේ ඇඩ් මාක් ඉන්සර්ට් වර්ක්ෂීට් කියන මේ මාක් එක ක්ලික් කළොත් අපිට ෂීට්ස් ඕන තරම් ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ෂෝට්කට් එක තියෙනවා. Shift එකයි F11 Shift F11 ක්ලික් කරලා ඔය ෂීට් සෝන් තරම් ඇඩ් වෙගෙන යනවා. පොඩ්ඩක් මේක මෙහාට කරමු. ඔය ෂීට් සෝන් තරම් ඇඩ් වෙගෙන යනවා. ඒ යනවාම අපිට පුළුවන් මේ ෂීට්ස් ඕන එක රීනේම් කරන්න. මේ ෂීට් එකකට කැමති නමක් දෙන්න පුළුවන්. මම එක ටෙස්ට් කියලා පළවෙනි ෂීට් එකට නමක් දෙනවා. මේ වගේ ෂීට්ස් වලට නම් දෙන්න පුළුවන්.
හරි අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට මේ ෂීට්ස් ඇඩ් කරන එකයි ෂීට්ස් වල නම් කරන එකයි පෙන්නුවේ වැඩේ අපි කරන්න ඉස්සෙල්ලා ගොඩක් වෙලාවට අපි ෆෝමියුලාස් දාදී තනි page එකක ෆෝමියුලාස් දානවා මේ ෂීට් නේම් එකේ චෙල් ලොකුවට බලපෑමක් නැහැ ඒ වුණාට හිතන්න ෂීට්ස් දෙකක් හතරයි ෆෝමියුලාස් දාද්දි මේ ෂීට් නේම් එක කියන එක ගොඩක් වැදගත් ඒක නිසා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ෂීට් එක properly නේම් කරගන්න ඕනේ ෂීට්ස් දෙක තුනක් ඇතුළේ දැන් එක එක data තියලා තව එක report එකක් ගන්නවා ඒ වගේ දෙක තුනක් අපි වැඩ කරනම ෂීට්ස් නේම් කියන එක බොහොම වැදගත් දෙයක් නැත්නම් ඔයගොල්ලෝ සමහර විට ඔක්කොම formula ඔක්කොම කළාන් පස්සේ ඔයගොල්ලෝ ෂීට් නේම් එක understand කරගන්න බැරි වෙනවා බැරි වෙලා ෂීට් නේම් එකම ඔක්කොම වෙනසක් කළොත් හරි වෙනස්කමක් කළොත් ඔයගොල්ලන්ට ආපහු එකින් එක එකින් එක හොයාගන්න යනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න බෑ කොහෙන්ද මේ data එන්නේ මොකද්ද මේ වෙලා තියෙන errors කියලා ඔයගොල්ලන්ටත් ගන්න බැරි ප්‍රශ්නක් එන්න පුළුවන්. ඒක නිසා මම නම් රෙකමන්ඩ් කරන්නේ වැඩේ පටන් ගන්න නිසා පළවෙනිම ඔයා කරන වැඩි ඩිෂීස් දෙක තුනක් පාවිච්චි කළා හෝ නොකළා ඔයාගේ ෂීට්ස් එක ෂීට් හරියට ඔයා නම් කරගන්න. ප්‍රොපර්ලි නේම් කරගන්න. ඒ අරුණාම ඩොකියුමන්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම මුලින්ම කියන්නේ ඩොකියුමන්ට් එක ඕපන් කරපු පමණ පළවෙනි දේ සේව් කරන්න. පළවෙනි දේ සේව් කරන්න. මොකද ගොඩක් අය UPS පාවිච්චි කරනවා. UPS පාවිච්චි කරන්නේ නැති කන්ෆිගරේෂන් එකක් ඉන්නවනේ. ඒගොල්ලෝ මේක සේව් නොකර වැඩේ කරන් යද්දි පවර් ගියොත් බැරි වෙලා ඔයගොල්ලන් කරන වැඩෙත් නැහැ. කරපු ටිකත් නැහැ. ඔක්කොම නැහැ. ඉවරයි. එහෙම නැති වුණොත් ගොඩක් වෙලාවට Excel එකේ ඔටෝ සේව් වලින් එයා යම් කිසි ආකාරයේ රිකවරියක් කරලා දෙනවා. නමුත් සේව් නොකරපු ડોකියුමන්ට් එකක් එහෙම රිකවර කරන්න බෑ. සේව් කරපු ડોකියුමන්ට් එකක් යම් කිසි ප්‍රමාණයක් රිකවර කරගන්න පුළුවන්. ඒක නිසා පටන් ගන්න ඉස්සෙල්ලා සේව් කරලා පටන් ගන්න. අනිත් එක තමයි මේ සේව් කරන එකේදී හරියට ඕගොල්ලෝ ෆයිල්ස් ඕගොල්ලන්ට පුළුවන් ෆයිල් සේව් කියන එකට ගිහිල්ලා සේව් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට සේව් ඇස් ෆන්ක්ෂන් එක F12 ගහලා යන්න පුළුවන්. මේ මුලින්ම සේව් කරන ගමන් ෆයිල් සේව් ගිහිල්ලා සේව් කරන්න. නැත්නම් control key එකයි S එකයි ගැහුවත් ඒ සේව් තමයි යන්නේ. මම මෙතනින් ඒ සේව් කරනවා ෆයිල් සේව් කරනවා මම මේ ડોකියුමන්ට් එක සේව් කරගන්නවා ෆයිල් සේව් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ප්‍රොපර්ලි ඔයගොල්ලෝ සේව් කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න හරි ලොකේෂන් එකකට සේව් කරගන්න ඔයගොල්ලෝ මතක හිටින ලොකේෂන් එකකට සේව් කරගන්න ඔයගොල්ලෝ දැන් මේක කරන් යද්දි දැන් මේක වැරද්දක් තියෙනවා මේ වැරදි ෆයිල් එකක් සේව් වෙලා තියෙනවා මං හරියට මම මේකට lesson 1 කියලා දීලා මේක සේව් කරනවා lesson 1 මගේ ෆයිල් එකේ නම මන් දීලා සේව් කළා මේ ෆයිල් එක හරි දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන නම lesson 1 කියලා සේව් වුණා ඊළඟට ඔයා මේ ෆයිල් එක සේව් කරද්දී මේ සේව් බටන් එකේ බොත් මේ ෂෝට්කට් බටන් එක නැත්තම් මෙතන සේව් බටන් එකේ බොත් ඔයාගේ ડોකියුමන්ට් වෙනස් කරන ඒවා සේව් වෙනවා මොකද මං කිව්වේ ඔයගොල්ලන්ට ෆයිල් නේම් එකක් හරියට දෙන්න කියලා ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හොයන්න යද්දි ඔයගොල්ලන්ට මතක නැහැ ඊට පස්සේ දවස් කීපයකට පස්සේ ඇත්තටම අමතක වීමක් වෙන්න පුළුවන් ડોකියුමන්ට් ගොඩක් තියෙන තැනක සර්ච් එකක් කරලා හොයන්නත් බෑ එහෙම කළොත් Excel ෆයිල්ස් අනම ගොඩක් තියෙන තැනක් නම් හරි අමාරු හොයන්න ඒක නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ properly ඔයගොල්ලෝ හැම වෙලාවෙම යූස් කරන තැන හරියට සේව් කරන් ඉන්න. අනික වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා පළවෙනි දේ සේව් කරන්න. ෂෝට් කට් එක හැමමතක වෙලාවම මතක තියාගන්න සේව් වලට යූස් කරන ෂෝට් කට් එක තමයි Control S එක තමයි සේව් වලට පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ මෙතන ડોකියුමන්ට් එක වැඩ කරන් ඉද්දි හැම වෙලාවෙම උඩට ගිහිල්ලා සේව් කරන්න අවශ්‍ය නැහැ. වැඩ කරන් යනවා නම් Control S ඔබ ගමන් සේව් වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පේන කර්සර් එක මාරු වෙනවා. Control S ඔබද්දි ඒගොල්ලෝ සේව් වීමක් වෙනවා. හැබැයි මම හිතා ගන්න ඔබ Excel වලදී ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා. ෆෝමියුලාස් ගොඩාක් තියෙනවා නම් මේ සේව් එකේදී යම් කිසි වෙලාවක් යනවා. මොකද සේව් එකේදී ඔක්කොම කැල්කියුලේෂන්ස් කරලා තමයි ගොඩක් වෙලාවට සේව් වෙන්නේ. එතකොට සේව් එකේදී පොඩි වෙලාවක් යයි Excel වල ෆෝමියුලාස් ප්‍රමාණය වැඩි වෙද්දී, data ප්‍රමාණය වැඩි වෙද්දී Excel sheets වල ඒ saving time එක පොඩ්ඩක් වැඩි වීමක් සිද්ධ වෙනවා. හරි. අදට මම මේ ලිමිට් එක තමයි කියලා දෙන්නේ. අපි ඊළඟ ලෙසන් එකේ ඉඳන් බලමු කොහොමද අපි ටේබල් එකක් arrange කරගන්නේ, කොහොමද අපි data මේකට දාගන්නේ, ඊට පස්සේ කොහොමද formulas, basic formulas පාවිච්චි කරන්නේ කියලා.